नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासांग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति सारण शरणयामि साधु 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 අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා සාදු 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 අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් පිරිස අද දවසේ විලච්ඡ්‍ය සිද්ධාර්ථ මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයට එකතු වුණේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට ශ්‍රවණය කරන්නට. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දේශනා කරනවා උත්තරීතර ධර්මයක්. ඒ ධර්මය මේ දෙවි මිනිසුන්ට ඇහෙන්නේ ඉතාම කලාතුරකින්. අපි මනුස්ස ලෝකෙ උපදින්නේ හරි කලාතුරකින්. මනුස්සයෙක් කියලා උපත ලබනවා කියන එක බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවල නොඑක් විදිහට උපමාවලින් පෙන්වලා තියෙනවා ඒ දුර්වල බව. ඒ දුර්ලභ බව හොඳ ඉතාම සුන්දර උපමාවලින් පෙන්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දවසක් මහ පොළොවට අත දික් කරලා නියපොත්ත අස්සට ආපු පස් ටිකක් පෙන්වලා අහනවා මහණෙනි මේ මහ පොළොවේ පස්ද වැඩි නියපොත්ත අස්සේ පස්ද කියලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි සුගතයන් වහන්ස මේ මහ පොළොවේ පස්මයි වැඩි නියපොත්තේ අස්සේ තියෙන පස් ටිකයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු මේ මහ පොළොවේ පස්වලට සමාන කළොත් ඒ ඔක්කොම දෙනා මැරුණට පස්සේ ආයෙත් මිනිහෙක් වෙලා උපදින්නේ නියපොත්ත අස්සට ආපු පස් ටික වගේ ටිකයි කියනවා. මහ පොළොව වගේ පිරිසක්
මැරිලා අපායේ තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ අසුර ලෝකේ කියන මේ සතර අපායේ මේ දුක්ඛිත ලෝකවල උපදිනවා කියනවා. එතකොට මනුස්ස ජීවිතේ ලැබපු බහුතරයක් මැරිලා ගිහිල්ලා සතර අපායේ උපදිනවා. නියපොත් අසට ආපු පස්තික වගේ ඉතා ස්වල්ප ප්‍රමාණයක් ආයේ මිනිස්සු වෙලා උපදිනවා. දැන් ඒක දුර්ලභද නැද්ද? අතිශය දුර්ලභයි. එතකොට අපිට සාමාන්‍ය ප්‍රශ්නයක් එනවා. මොකක්ද එන ප්‍රශ්නේ? එතකොට ස්වාමීනි, දැන් මේ කාලේ මනුස්ස ලෝකේ කෝටි 840ක් විතර ඉන්නෝ. දැන් ඔය ඔක්කොම මැරුණට පස්සේ නියපොත් අසට ආපු පස්තික වගේ ටිකයිනම් මනුස්ස ලෝකේ ඉපදෙන්නේ. මෙච්චර කොහෙන්ද මේ මිනිස්සු උපදින්නේ? ඒකට උත්තරේ තමයි දිව්‍ය ලෝකේ ගියපු පිරිස් ඉන්නවනේ. ඒ අයගේ පින ඉවර වෙනවා, දිව්‍ය ලෝකේ ගත කරන්න තියෙන. දිව්‍ය ලෝකේ ආයුෂේ ආඩු වෙනවා. වර්ණයේ සැප බල ෂේ වෙලා යනවා. එතකොට දිව්‍ය ලෝකේ ඉන්න බැරි වෙනවා. එතකොට යාලා මොකද වෙන්නේ? දිව්‍ය ලෝකෙන් චුත වුණාම මනුස්ස ලෝකේ ඉපදෙනවා. දැන් කොච්චර දෙවිවරු ඇද්ද බුද්ධ කාලේ පින්දහම් කරලා දිව්‍ය ලෝකේ ගියපු අය? සමහර විට පෙර බුදුවරුන්ගේ කාලේ දිව්‍ය ලෝකේ ගියපු දෙවිවරු ඉන්නවා. දැන් ඝටිකාර බ්‍රහ්මරාජයා කාශ්‍යප බුද්ධ කාලේ බඹලොව ගියපු කෙනෙක්නේ. හැබැයි එයාගේ තියෙන ස්වභාවය තමයි එයා ආයේ කවදාවත් කාම ලෝකෙට එන්නේ නෑ, බඹලෝදි පිරිනිවන් පානු. ඒ වගේ තව ඉන්නවා දෙවිවරු. ඒ දෙවිවරු මනුස්ස ලෝකේන පින්දහම් කරලා ගිහිල්ලා ඒ පින ඉවර වුණාට පස්සේ ඕන් එතකොට මනුස්ස ලෝකේ ආයේ පිරෙන්න ගන්නෝ. ඊළඟට ඉන්නවනේ අපාය තිරිසන් ලෝකේ ගියපු කට්ටිය බහුතර එහෙනේ. එතකොට ඒ අය මොකද වෙන්නේ? අපායේ ගෙවන්න ඕනේ වගේවලා ඉවර කරනෝ. ඊළඟ තිරිසන් ලෝකෙදි ගෙවලා ඉවර කරනවා. පෙරේත ලෝකෙ ගෙවලා ඉවර කරනවා. අසුර ලෝකෙත් ගෙවලා ඉවර කරනවා. එතකොට දැන් එයාගේ පාප කර්ම විඳවන්න තියෙන එක ඉවර වෙනවා. ඉවර වුණහම මොකද වෙන්නේ? ඉතින් එයාලා මනුස්ස ලෝකේ විඳින්න තියෙන ටික විඳින්න මනුස්ස ලෝකෙට එනවා. එතකොට අපාය පැත්තට ගියපු අයත් එනවා, දෙව්ලෝ පැත්තට ගියපු අයත් එනවා. එතකොට කොහොමද ඒක? මෙහි අය එහෙ යනවා, එහෙ අය මෙහෙ එනවා. නිකන් හරියට සුහද හුවමාරු වගේ නේද? මෙහෙන් එහෙ යනකොට එහෙන් මෙහෙ එනවා. ඉතින් ඕන් ඔහොම තමයි මෙච්චර තොගයක් මනුස්ස ලෝකේ උපදින්. ඉතින් මේ මිනිස්සෙක් වෙලා උපදිනවා කියන එක අතිසේ දුර්ලභ කාරණයක්. ඉතින් මේ මිනිස්යා වෙලා ඉපදිලා අපි ජීවත් වෙන්නේ අවුරුදු 40ක් 50ක් ඉතාම කෙටි කාලයක්. මේ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 120 වුණාට දැන් ඉතින් 60 70 ඉඳලා මැරෙන අයත් හරිම අඩුයි. 50න් 60න් 40න් මැරෙනවා. එන්නෙන්ද ආයුෂ වැඩි වෙන්නේ නැහැ. එන්නෙන්ද ආයුෂ අඩු වෙනවා. තව අඩු වෙනවා. ඔක 10ට යනකම් අඩු වෙන දවසක් එනවා. ඔහොම වෙලා තමයි මනුස්ස ලෝකේ එක එක දේවල් වෙන්නේ. එතකොට පින්වත්නි, ආන් මේ මිනිස්සෙක් වෙලා අවුරුදු 40කට 50කට අපි මේ ඉපදුනේ මහා පිනකට, කරන ලද මහා පිනකට. එතකොට ආන්ගේ පින අපි මේ ජීවිතේ ඉවර කරගත්තොත් අපිට ඒ පින ආයේ විපාක දෙන්නේ නැයි? පින අනිත් වෙලා යනවනේ. පිනත් ඉවර
වෙනවා. එහෙම වුණොත් එහෙම මේ පින අපිට නැති වෙනවා. බුද්ධ ශාසනයක් තියෙනවා. මුණ ගැහුණා, බණ අහනවා. හැබැයි ඒ බණ පුරුදු කරන්නේ නැහැ. ඒ බණ තමන්ගේ ජීවිතයට ගලපගන්නේ නැහැ. නිවන් දකින්න තියෙන අවස්ථාව පාවිච්චි කරලා නිවන් දකින්නේ නැහැ. ඔන්න මොකද වෙන්නේ? එයාගේ පින ඉවර වෙනවා. ආයේ කාලෙකට යාට නිවන් දකින්න දහම් පද ඇහෙන්නේ නැහැ. දැන් නිකන් හිතන්නකෝ, ගෞතම බුද්ධ ශාසනයේ අවසාන කාලේ අපි සමහර විට මේ ජීවිතේ මැරිලා නරක ලෝකෙක ඉපදුනොත් එන්න අවුරුදු 1000 ගානක් යනවා. 1000 ගානක් ගිහිල්ලා එනකොට ගෞතම බුද්ධ ශාසනයේ මේ ලෝකේ නැහැ. මේ ලෝකේ ගෞතම බුද්ධ ශාසනයේ නැති නිසා සංඝයා නැහැ. සංඝයා නැති නිසා ධර්මයක් නැහැ. ධර්මයේ නැති නිසා බුදු කෙනෙක් ගැන කතා වෙන්නේ නැහැ. තිසරණේම නැහැ. තිසරණේ නැතුව බුද්ධ ශාසනයක් නැහැ. එතකොට අපි ඊළඟට උපදින්නේ බුද්ධ ශාසනයක් නැති කාලෙක. ඉතින් ඒ කාලේ කොච්චර උත්සාහ කළත් මේ සසර දුකින් නිදහස් වෙන්න බෑ. ආයේ අපි වැටෙනවා අඳුරට. නැවත නැවත අපි වැටෙනවා අඳුරට. ඇයි? බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දහම් දෙසලා ඒ බණපද ගේ දොරකට දැවිලා දේශනා කරලත් ගියහපුවාම ඒවත් පුරුදු කරන්නේ නැත්තම් බුද්ධ ශාසනයක් නැති කාලෙක මොනවා පුරුදු කරන්නද නේ? ධර්මය ගේ දොරකඩට ඇවිල්ලා දේශනා කරලා යනවා. එහෙම තියෙද්දිත් අහලා බණපද ඔන්න පුරුදු කරන්නේ. එහෙම පුරුදු කරන්නේ නැති නිසා මේ බුද්ධ ශාසනය අහිමි වෙච්ච එකේ බුද්ධ ශාසනයක් නැති කාලෙක කොහේ පුරුදු කරන්නද නේ? කොහෙද පුරුදු වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඒ බුද්ධ ශාසනවල එහෙමනම් ප්‍රතිඵල ලබන්න බැරි වුණොත් ඊළඟ උපදින ජීවිතවල බුද්ධ ශාසන මුණ ගැහෙන්නේ නැති නිසා අපි ආයෙත් උඩුවතට යන්නේ, දෙව්ලොව බඹලොව යන්නේ නැහැ. අපි උපදින්නේ ආයෙත් දුක්ඛිත ලෝකවල. ඔයා උවස්සේ අපි සමහර විට ඊළඟ බුද්ධ ශාසනයේ කාලෙත් සතර ආපායේ ඉපදෙන්න ඉඩ තියෙනවා. එහෙන් ගැලවුණේ නැත්තම් ඒ සැරෙත් අපිට විසඳුමක් නැහැ. ඒ සැරේ විසඳුමක් ගන්න බැරි වුණොත් ඊට පස්සේ කොච්චර කාලෙකින් බුදුවරු පහළ වෙනවද කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරලත් නැහැ. ඒ නිසා අපිට ලොකු අනතුරක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් හරි පිළිගන්නවනේ නේද? ඉපදෙනවා, මැරෙනවා. ඉපදෙනවා, මැරෙනවා කියන එක පිළිගන්නවා. ඊළඟට අපි දල වශයෙන් යාන්තම් හරි පිළිගන්නවා මේ ගමන නිවන් දැකලා කවදා හරි ඉවර කරන්න ඕනේ කියලා. මේ ගමන කවදා හරි නිවන් දැකලා තමයි ඉවර කරන්න තියෙන්නේ කියලා යන්තම් හරි පිළිගන්නවා. ඊළඟට එතකොට කවදා හරි නිවන් දැකලා ඉවර කරන්න තියෙන දහම, ඒ සසර ගමන අපි එහෙම පුරුදු කරන්නේ නැතුව මැරුණොත් අපිට නිවන් මඟ පුරුදු කරන්න නැති බුද්ධ ශාසන නැති කාලෙක ඉපදුනහම අපිට ලොකු අනතුරක් තියෙනවා. උණ හෙම්බිරිස්සාව හැදිච්චාම ලහි ලහියේ බේත් ගන්න දුවන අපි සතර ආපායේ අනේක ගැන කොච්චර හිතන්ද ඕනදනේ? හිස ගිනිගත් මිනිස්සෙක් ඒ හිසේ ගින්දර නිමන්න උත්සාහ කරනවා වගේ.
දැන් ඔළුව ගිනි ගත්ත මිනිස්සෙක් මොකද කරන්නේ? ඔළුව ගිනි ගන්නවා. මොකේ තේ බිබී ඉන්නවද ඒ වෙලාවේ? කෑම කකා ඉන්නවද? නෑනේ නේද? ඒ වෙලාවට ඒ තියෙන වැඩ ඔක්කොම අතෑරලා මොකද කරන්නේ? ඔක්කොම අතෑරලා අර හිසේ ගින්න නිවන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ හිස ගිනි ගත්ත මිනිස්සෙක් හිසේ ගින්දර නිවන්න උත්සාහ කරනවා වගේ මේ සසර දුකට පත් වෙච්ච සංසාර ගමනට වැටිච්ච සත්වයා සෝතාපන්න වෙන්න උත්සාහ කරන්න ඕනේ කියන සෝතාපන්න වෙන්න සතර අපායෙන් සදහට මාත මිදෙන්න උත්සාහ කරන්න ඕනේ කියන. එතකොට මොකද වෙන්නේ? එතකොට යාගේ නිවන ස්ථිර වෙනවා. අඩුම තරමේ ජීවිත හතකින් හරි පිරිනිවන් පානවා කියන නියත බවක් ලැබෙනවා. ආන් ඒ තැනටවත් පත්ුනේ නැත්තම් මැරෙන්න ඉස්සරලා ඔබට මට හැමෝටම ලොකු අනතුරක් තියෙනවද නේද? ඔබට මට හැමෝටම ලොකු අනතුරක් තියෙනවා. ඒ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේම අඩුම තරමේ මැරෙන්න ඉස්සලා කොතෙන්ට එන්න ඕනද? සෝතාපන්න වෙනවා කියන තැනට එන්න ඕන. අඩුම එතෙන්ට එන්න ඕන. මැරෙන්න තප්පරයකට ඉස්සරලා හරි. එතකොට ඔබ කලයුත්ත කළා වෙනවා අඩුම තරමේ. එතකොට ඔබට පුළුවන් අර සතර අපායෙන් සදහටම නිදහස් වෙලා සැප ඇති මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ උපදින්ට ජීවිත හතෙන් පිරිනිවන් පාන්ට බයක් හැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. අම්මව මැරෙන්නේ නැහැ ආයේ, තාත්තව මැරෙන්නේ නැහැ, රහතුන් ඝාතනය වෙන්නේ නැහැ, බුදු කෙනෙක්ගේ ලේසල වෙන්නේ නැහැ, සංඝයා බේද වෙන්නේ නැහැ. එතකොට ඔබේ අතින් ඒ ආනන්තරීය පාප කර්ම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති නිසා නිරේ යන්නේ නැහැ. සෝතාපන්න කෙනා සෝතාපන්න වෙන්න ඉස්සෙල්ලා අපාගත කර්ම කරලා තිබ්බනම් ඒ සියලු කර්මත් අහෝසි කර්ම වෙනවා. මේ ජීවිතේ විපාක විඳලා අවසන් වෙනවා. ඊතරුව විපාක නොදී අවසන් වෙනවා. ඒ නිසා පින්වත්නි, අතිශය දුර්ලභව ලැබිච්ච පරම සුන්දර ගාම්භීර දහමක් ඔබට මට අහන්ට ලැබෙනවා. ඒ දහම හොඳට අහලා, ඒ දහම හොඳට පුරුදු කරලා මේ පින්වත් පිරිස උත්සාහ කරන්න ඕනේ තමන්ගේ ජීවිතයේ සසර දුකින් අත මිදෙන වැඩපිළිවෙලක් පුරුදු කරන්න. එතකොට තමයි ඔබ මේ ලෝකෙට පැමිණිච්ච කාරණේ කළා වෙන්නේ. ඔබ බුද්ධ ශාසනයක් තියෙන කාලේ, බුද්ධ ශාසනයක් තියෙන රටක, දහම රැකෙන රටේ, දහම රකින පරපුරක ඒ උරුමය ඇතුව ඉපදුනේ සංසාරේ කරපු මහා පිනකට. ඔබ සමහර විට පින් කර කර පතන්න ඇති. මේ පිනට ගෞතම බුද්ධ ශාසනේ අවසන් වෙන්න මොහොතකට ඉස්සරලා හරි මටත් අඩුම ගානේ සතර අපායෙන් නිදහස් වෙන්නවත් ලැබේවා, සෝතාපන්න වෙන්නවත් ලැබේවා කියලා පින් කර කර උත්සාහ කරන්න ඇති. ඉතින් ඒ පිනට ඔබට දහම් පද ඇහෙනවා ඇති නේද? ඒ දහම් පද ඇහෙනවා ඇති. ඒ නිසා හොඳට සතුටු වෙන්න, හිත හිතා සතුටු වෙන්න. මේ ලැබුණේ පරම සුන්දර දුර්ලභ ලාභයක් කියලා. ඉතින් අද දවසේ
අපි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ලස්සන සූත්‍ර දේශනාවක්. ලස්සන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ මේ දේශනාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා අතරේ සංයුක්ත නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ තමයි මේ දේශනාව තියෙන්නේ. එතකොට ආන් මේ දේශනාව තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඒ දේශනාව තමයි අපි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ဒုတိය අසත්පුරුෂ සූත්‍රය දේශනා කරනවා. අසත්පුරුෂයා ගැන වදාළ දෙවෙනි දේශනාව. අසත්පුරුෂයා ගැන වදාළ දෙවෙනි දේශනාව. අසත්පුරුෂයා කියලා කෙනෙක් ඉන්නවා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා. කවුද? සත්පුරුෂයා. අසත්පුරුෂයෙකුත් ඉන්නවා. සත්පුරුෂයෙකුත් ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ අසත්පුරුෂයා කියන්නේ කවුද කියලා දෙනවා. දැන් එහෙනම් ඔන්න ඔබටම මැනගත්ත හැකි. මම අසත්පුරුෂයෙක්ද? සත්පුරුෂයෙක්ද කියලා. ආයේ කවුරුවත් දිහා බලන්න ඕනේ නැහැ. එයා ගෙදර අම්මා අසත්පුරුෂද? එහෙම කල්පනා කරන්න ඕනේ නැහැ. අපේ මිනිස්සු අසත්පුරුෂයෙක්වත්ද? එහෙම හොයන්න ඕනේ නැහැ. දැන් තමාට බලාගත්ත හැකි තමන් අසත්පුරුෂයෙක්ද සත්පුරුෂයෙක්ද කොහොමද බලාගන්නේ? ඕ මෙන්න මේ කියන අසත්පුරුෂ ගති තියෙනවා නම් ඔබ කවුද? මට පිට බලන්න දෙන්නේ තමා කවුද? අසත්පුරුෂේ. ඒ කියන සත්පුරුෂ ගති තියෙනවා නම් කවුරු මොනවා කියවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඔබ සත්පුරුෂෙක් කියලා. නේද? දැන් මේ කියන අසත්පුරුෂ ගති ටික තියෙනවා නම් කවුරු කොහොම වර්ණනා කළත් ඔබ අසත්පුරුෂයෙද නැත්? අසත්පුරුෂෙක්. ඇයි ඒ? ඇයි බුදුරජාණන් වහන්සේ නිදේශනා කරන්නේ මේ ගති තියෙන කෙනා අසත්පුරුෂයා කියලා? ඊළඟ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ ගති තියෙන කෙනා සත්පුරුෂයා කියලා. මේ ගති තියෙන කෙනා සත්පුරුෂයා කියලා. එහෙනම් දැන් මේ දහම ඕපනයික නැද්ද? ඕපනයිකයිනේ. මොකද්ද ඕපනයිකයි කියන්නේ? තමා තුලින් දකින්න තියෙන. එහෙනම් දැන් මම අසත්පුරුෂද නැද්ද කියලා මේ දේශනාවෙන් බලන්න බැරිද? පුළුවන්. එහෙනම් තමා තුලින් දැක ගන්න බැරිද ධර්මය? දැක ගන්න පුළුවන්. මනා කොට දේශනා කරලා නැද්ද? දේශනා කරලා තියෙනවා. සන්දිට්ටික නැත්. දැන් මේ දැන් බලාගන්න බැරිද? මේ දැන් බලාගන්න පුළුවන්. මේ දැන් බලාගෙන අසත්පුරුෂ ගති තියෙනවා නම් මේ දැන් අසත්පුරුෂ ගති අතහැරියොත් මේ දැන් සත්පුරුෂෙක් වෙන්න බැරිද? මේ දැන් සත්පුරුෂෙක් වෙන්න පුළුවන්. සන්දිට්ටිකයිද නැද්ද? මේ ජීවිතේම අත්දකින්න බැරිද? පුළුවන්. අකාලිකයිද නැද්ද මේ දහම? අකාලිකයිනේ. ඇයි අකාලික? එදත් අසත්පුරුෂයාගේ ගති ඒවම තමයි. ආදත් අසත්පුරුෂ ගති ඒවා තමයි. මතුවටත් අසත්පුරුෂ ගති එහෙම තමයි. ආදත් සත්පුරුෂ ගති එහෙමයි. එදත් සත්පුරුෂ ගති එහෙමයි. මතුවටත් සත්පුරුෂ ගති එහෙමයි. අකාලිකයිද නැද්ද? අකාලිකයි. දැන් අසත්පුරුෂයින්ටත් ඇවිල්ලා අහගෙන ඉන්න පුළුවන්. සත්පුරුෂයින්ටත් ඇවිල්ලා අහගෙන ඉන්න පුළුවන්. ඒහි පස්සේකයිද නැද්ද? ඇවිත් බලන්න බැරිද? අසත්පුරුෂයින්ටත් ඇවිල්ලා බලන් ඉන්න පුළුවන්. සත්පුරුෂයින්ටත් ඇවිල්ලා අහන් ඉන්න පුළුවන්. තහනමක්
නෑ ඒහි පස් එකයි ඇවිත් බලන්ඩ මේ දහමේ තියෙන ගුණේනේ ඊළඟට මේ දහම ඕපනයිකයි තමා තුලින් දකින්ට තේන්නේ මේ දහම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි තම තමන්ගේ නැන පමණට තමයි තේරෙන්නේ සමහර අයට තේරෙන්නේ නැති වෙයි සමහර අයට හොඳට වැටහෙයි ඇයි දේශනාවේ ආරවුලක්ද තම තමන්ගේ ප්‍රඥාවේ වෙනසක් තම තමන්ගේ ප්‍රඥාවේ වෙනසක් මේක පිළිගත්තොත් එහෙම නොපිළිගත්තොත් එහෙම නේද හරි එහෙනම් ආං ඒ ගාම්භීර දහම අපි අද ඉගෙන ගන්න ဒုတိය අසප්පුරුස සූත්‍රය ဒုတိය අසප්පුරුස සූත්‍රය අසත්පුරුෂයා ගැන වදාළ දෙවෙනි දේශනාව එහෙනම් පළවෙනි දේශනාවකුත් තිබිලා තියෙනවා දැන් අද අපි කියලා දෙන්නේ කොයි දේශනාව දෙවෙනි දේශනාව එතකොට මොකද වෙන්නේ පින්වත්නි ඔන්න බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ තමයි වැඩ හිටියේ මේ කාලේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මහණෙනි කියලා ඔන්න සංඝයා ඇමතුවා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබට අසත්පුරුෂයා ගැනත් අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා ගැනත් අසත්පුරුෂයා ගැනත් අසත්පුරුෂයාට වඩා සත්පුරුෂයා ගැනත් සත්පුරුෂයා ගැනත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා ගැනත් දේශනා කරන්නම් අසත්පුරුෂයා ගැනත් දේශනා කරන්නම් අසත්පුරුෂයාටත් වැඩි අසත්පුරුෂයා ගැනත් කියලා දෙන්නම් ඒ විතරක් නෙවෙයි සත්පුරුෂයා ගැනත් කියලා දෙන්නම් සත්පුරුෂයාටත් වැඩි සත්පුරුෂයෙක් ගැනත් කියලා දෙන්නම් කියනවා ආන් ඒක අහගන්න කියනවා ඒක අහගන්න කියනවා මහණෙනි අසත්පුරුෂයා යනු කවුද මහණෙනි අසත්පුරුෂයා කියන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ උන පැහැදිලි කරනවා මහණෙනි මෙහිලා ඇතැම් පුද්ගලෙක් කිව්වම ජාතියක් ආගමක් කුලයක් උස්මහත් බවක් පොඩි ලොකු බවක් බාල මහලු බවක් නෑ ඇතැම් පුද්ගලෙක් ඕනෑම කෙනෙක් මොකද වෙන්නේ වැරදි දෘෂ්ටියකින් යුක්තයි කියනවා මොකද්ද යුක්ත වැරදි දෘෂ්ටියකින් යුක්තයි කියනවා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි කියනවා මොකද්ද එතකොට නිවැරදි දෘෂ්ටිය මොකද්ද සම්මාදිට්ඨිය තමයි මොකද්ද මේ දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියන එක දුකේ හට ගැනීම ආර්ය සත්‍යයක් කියන එක දුක නැතිවීම ආර්ය සත්‍යයක් කියන එක දුක නැති වෙන ප්‍රතිපදාව ආර්ය සත්‍යයක් කියන්නේ. ඒතර මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දෘෂ්ටිය කියන්නේ ඒක පිළිගන්නේ නැති එක. දුක කියලා එකක් මේ ලෝකේ නැ නේද? ඊළඟට දුකේ හට ගැනීම කියලා එකකුත් නැ. දුක නැතිවීමකුත් නැ. දුක නැති වෙන ප්‍රතිපදාවකුත් නැ. ඕන්න එහෙම කියනවා. ඊළඟට පිම්පව් කියලා දෙයක් නැ. ඔය පුද පූජාවල් වල විපාක නැ. නේද? ඊළඟට සේවා කටයුතු කළාට වැඩක් නැ. අම්මා කියලා විශේෂ කෙනෙක් නැ. තාත්තා කියලා විශේෂ කෙනෙක් නැ. අපුව මැව්වේ දෙයියෝනේ. ඕන් කියන අම්මා නැ. තාත්තා කියන කෙනෙක් නැ. නේද? ඊළඟට මෙලොව කියලා එකක්
නෑ පරලොව කියන එකක් නෑ ඉන්නකම් කාලා බීලා ජොලියේ ඉඳලා මැරෙන්න ආන් අසත්පුරුෂ ගති නේද මෙලොව පරලොව විශ්වාස කරන්නේ නෑ ඊළඟට ඕපපාදික සත්වයෝ නෑ කියලා කියනවා ඒ කියන්නේ අපායත් මෙහි දිව්‍ය ලෝකෙත් මෙහි ඕන් අපේ අය කියනවා නේද අපායත් මෙහි දිව්‍ය ලෝකෙත් මෙහි කිව්වහම ඒකේ තේරුම මිනිස්සුමයි අපායේ ඉන්නේ දෙවියු මිනිස්සුමයි දිව්‍ය ලෝකෙත් ඒ නෝපපාතික උපදින අය නෑ ඒ බුද්ධ දේශනාවේ කොහොමද තියෙන්නේ අපායේ උපදින නෝපපාතිකව අපාය අම්මා තාත්තලා නෑ ඉබේ පහළ වෙනවා පෙරේත ලෝකෙත් ඉබේ පහළ වෙනවා අසුර ලෝකෙත් ඉබේ පහළ වෙනවා කියන්නේ පහළ වෙනවා එහෙ අම්මෙක් නෑ තාත්තෙක් නෑ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලත් ඕපපාතිකව පහළ වෙනවා එතකොට ආන් ඒවා ඕපපාතික උපතක් නෑ කියපු ගමන් මොනව නෑ කියලා කියනවද අපායක් නෑ පෙරේත ලෝකයක් නෑ අසුර ලෝකයක් නෑ දිව්‍ය ලෝකයක් නෑ බ්‍රහ්ම ලෝකයක් නෑ එතකොට තියෙන්නේ මොන ලෝකේදද මනුස්ස ලෝකේ තිරිසන් ලෝකේයි විතරයි ආන් එයාලා කියනවා නම් අපාය කියලා එකක් නෑ ඔය මොන බොරුද අපිව බය කරන්ට අපේ හාමුදුරුවෝ පන්සලේ බිත්ති ඇඳපු චිත්‍රයක් ඕක ඔය උන්නාන්සේට හිතිච්ච ඔහොම තියෙනවා අනික අපාය කොහෙද බණ්ඩි කියත් අපාය කොහෙද වැයවල් රහින්ට ගිහින් බලන්නකෝ ඔබ යනකොට බණ්ඩි කියත් පහළ වෙලා තියේයි වැයවල් පහළ වෙලා තියේයි නැතිව එහෙ මැවෙයි ඔබ යනකොට නේද ඒ නිසා ඔබේ කර්මෙට නැති වැයවලුත් පහළ වෙයි අලුත් අලුත් ආයුධත් පහළ වෙයි කර්මකාරකමට කර්මානුරූපී වේවත් පහළ වෙනවා එතකොට ඔන්න ඕපපාතික උපතක් නැ කියපු ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපාය නැ තිරිසන් ලෝක පෙරේත ලෝකේ නැ අසුර ලෝකේ නැ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නැ එතකොටම එනවා ඔන්න මිත්‍යා දෘෂ්ටිය මොකක් එහෙනම් ධම්මචක්ක පවත්තන සූත්‍රේ බොරු ඇයි දිව්‍ය ලෝක නැ මිත්‍යා දෘෂ්ටිකයට අනුව එතකොට එහෙනම් ධම්මචක්ක පවත්තන සූත්‍රයේ කියනවානේ චාතුම් මහරාජිකේ යාමේ තුසිතේ නිම්මාන රතේ පරිනිම්මිත වස වර්තේ දිව්‍ය ලෝක ගැන කියනවානේ බුදුරජාණන් වහන්සේ එහෙනම් දැන් ඒව බොරු ඔය බුදුරජාණන් වහන්සේ බොරු කියලා තියෙන්නේ අපාය නැ දිව්‍ය ලෝක නැ කියපු ගමන් ඕපපාතික උපතක් නැ කියපු ගමන් බුද්ධ දේශනාව බොරු කියන කතාවක් එනවා දේවදූත සූත්‍රයේ නිකං කියලා දෙන්නේ. එහෙම යම රජුරු කෙනෙක් නැහැ. ඕවා සංකල්ප. ඔයා මාරයා කියලා කෙනෙක් නැහැ. ඕවා සංකල්ප. ඕ මිනිස්සු කියනවා. ඒව මොන දෘෂ්ටිද? මිත්‍යා දෘෂ්ටි. තණ්හා, රති, රගා කියන ඔය බුදුහාමුදුරන්ගේ හිතේ හටගත්ත හිතවිලි. නැහැ. එහෙම සත්‍යය තුන් දෙනෙක් හිටියා. මාරයා කියලා කෙනෙක් මේ දැනුත් ඉන්නවා අපේ මුගලන් මහරහතන් වහන්සේ සිකී බුදුරජාණන් වහන්සේගේ කාලේ දුසී කියන මාරයා වෙලා ඉඳලා තියෙනවා පෙර ජීවිතේ දකලා නුවණින් කියන්නේ මම දුසී මාරයා වෙලා හිටියා කියලා එහෙනම් මාරයා සංකල්පයක් සංකල්පයක් නෙමේ සත්වයේ මාරයා සත්වෙක් නම් මාර දූවරු සංකල්පයක්ද නැයිත් සත්වයෝ සසරේ යනවා කර්මාන රූපීව තණ්හා අරති රගා දූල තුන් දෙනෙක් මාරයාගේ ඊට පස්සේ ඕන්න මිනිස්සු කියනවා එහෙනම් අපායක් නෑ දිව්‍ය ලෝකයක් නෑ ඇයි චෝපපාතික උපතක් නෑ මිනිස්සු කියන හැටියටනේ මිත්‍යා දෘෂ්ටිය දේවදූත සූත්‍රේ බොරු බාලපඬිත සූත්‍රේ බොරු එතකොට මහා නිරේ පදුම නිරේ
අසූචිනිරේ ඔය බුදුරජාණන් වහන්සේ හිතිච්චා. ඌවා එහෙම ඒවා නෑ. කවුද කියන්නේ? අපේ ගමේ කඩේ රස්තියාදු ගන්න කට්ටිය. ගෞතම බුදුහාමුදුරන්ට වැරදිලාලු. අපායක් නෑ. ඔය බොරු බය කරන්න ලියලා තියෙන. අමායේ මේ මාරයා කියලා කෙනෙක් නෑ. ඔය සංකල්ප ඕන්න මිත්‍යා දෘෂ්ටිය නේද? එතකොට ඕන්න කෙනෙක් ඉන්නවා කියනවා වැරදි දෘෂ්ටියෙන් යුක්ත ඕපපාතික උපතක් නෑ. ඊළඟ මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු නෑ. ඒ කියන්නේ බුදු කෙනෙක් නෑ. එහෙම කියනවා. ආන් ඒ අය කවුද? මිත්‍යා දෘෂ්ටිකයි. පින්පව් නෑ. ඔය සමහරු කියන්නේ අනේ අපිට පින් එපා. අපි මේ දෙන්න එපැයි. ඒ නිසා දෙනවා. පින්නම් එපා. පින් වැඩක් නෑ කියන. ආ මිත්‍යා දෘෂ්ටිකයි. ඊළඟට ඌව කරලා හරියන්නේ නෑ. සේවා කටයුතු වැඩක් නෑ. ඒවල ඵල විපාක නෑ කියනවා. ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටිකයි. පුද පූජාවන් වල විපාක නෑ කියනවා. ඔය මල් කඩලා පූජා කරන්න එපා. අපරාධ පරිසර හානි වෙනවා නේද? එහෙනම් ඉතින් ගෙදර උයන්ඩත් එපා. ඇයි පරිසර හානිනේ? මලක් කඩලා බුදුරජාණන්ට පූජා කරපුවම පරිසර දූෂණය වෙනවා නා. දවස ගානේ උයන්නේ අපි. වැසිකිලි කැසිකිලි කරන්නේ. ඒකටත් පරිසර දූෂණය වෙනවනේ නේ. ඒවත් නවත්තන්න ඕනේ. මේ ඔක්කොටම රිදෙන්නේ බුදුරජාණන්ට පූජා කරනකොට විතරයි. නේද? දැන් දූගේ වෙඩින් එකට මල් ගොඩගෙන ආවා. එතකොට පරිසර විනාශ වෙන්නේ නෑ. අර පිළිකන්නේ දාලා හිටපු කිලියම්ම මැරුණාට පස්සේ සාලෙට ගෙනල්ලා නුවරඉලියේ මල් ගෙනල්ලා මිනිය සැරසුවා. එතකොට මල් අපරාධි නෑ. පරිසර දූෂණේ වෙන්නේ නෑ. ඉන්නකන් හිටියේ පිළිකන්නේ කාමරයක. මැරුණාට පස්සේ තමයි සාලෙට ගෙනාවේ නෑදැයින්ට පෙන්ට. අර එන නෑදැයින්ගේ හිත සතුටු වෙන්න තමයි වටේට නුවරඉලි මල් ටික ගෑව්වේ. එතකොට ප්‍රශ්නයක් නෑ. හැබැයි ගෞතම බුදුරජාණන් වහන්සේට මලක් පූජා කරනකොට තමයි කට්ටියන්ඩ පරිසර දූෂණේ මත වෙන්නේ. අසංකේය කල්පලක්ෂ හතරක් දෙවි මිනිස් ප්‍රජාව වෙනුවෙන් නොවිඳිනා දුක් විඳපු ගෞතම බුදුරජාණන් වහන්සේට ගස්වල මල් පිපිලා මදි. පිපෙන පිපෙන මල පූජා කරත් ඒ ගුණ කඳට උපහාර දක්වන්න අපිට බෑ. එතකොට මිත්‍යා දෘෂ්ටිකයෝ කියනවා මල් කඩලා පූජා කරන්න එපා. පුද පූජාවල් වැඩක් නෑ. බුද්ධ පූජාව තියන්න එපා. අපරාධ අහක යනවලු. නාස්ති වෙනවලු. දැන් මේ මිනිස්සු කියන කතා. බුද්ධ පූජාව තියන්න එපාලු. ඔය ඇති වැඩිය තියන්න එපා. නාස්ති වෙනවලු. එතකොට ඒ පුද පූජාවන් වල විපාක නැහැ කියලා කියන මිත්‍යා දෘෂ්ටියනේ. ඊළඟට සේවා කටයුතු වල විපාක නැහැ. පින්පව් කියලා එකක් නැහැ. කර්ම කර්මඵල නැහැනේ. අපල පලාපලනේ තියෙන්නේ. ආන් මිත්‍යා දෘෂ්ටි. කර්ම කර්ම ඵල නැහැ. අඩු වයසෙන් මැරුණේ සත්තු මරපු නිසා නෙවෙයි. සෙනසුරු ඒ රාෂ්ටක මාරාන්ති කපලෙකට නේද? එතකොට දීපල හානි වුණේ හොරකම් කරපු නිසා නෙවෙයි. කුජනීච වෙලා දීග කැඩුනේ. ඒ වැරදි කාම සේවනයේ විපාකයක් නෙවෙයි. ඔය සිකුර පැනලා ගිය සිකුර ලබලනේ හිටපු එකා ගියා. ඕන්න අපේ මිනිස් කර්ම කර්ම ඵල පිළිගන්නේ නෑ. මොනවද ඒකට පිළිගන්? අපල පලාපල මිත්‍යා දෘෂ්ටිද නේ? මිත්‍යා දෘෂ්ටි. එහෙනම් කර්ම කර්ම ඵල පිළිගන්නේ නැති එක මිත්‍යා දෘෂ්ටියක්. උදේ පාන්දර පත්තරේ දිගෑරලා බැලුවොත් එහෙම
නේද ඉරහඳ තාරකා ඒක මිත්‍යා දෘෂ්ටියද නේ මිත්‍යා දෘෂ්ටියක් නේද එහෙනම් අපිට ඇයි ලැබෙන්නේ නැත්තේ මොකක් හරි ග්‍රහයක් නීච වෙලාද නෑ සංසාරේ දන් දුන්නේ නැති නිසා අපි ලස්සන නැත්තේ ඇයි මොකක් හරි ග්‍රහලෝකයක් නීච වෙලාද නෑ සංසාරේ තරහින් හිටපු නිසා අපි ලස්සනයි ග්‍රහලෝකයක් අපි ගැන සතුටෙන්ද නෑ සංසාරේ මෛත්‍රිය වඩපු නිසා දැක්ක දැක්ක තන ගෞරවය ආදරේ සත්කාර සම්මාන ලැබෙන්නේ ඒ ගෙදරට සිකුර ඇවිල්ලාද නෑ ආදරේ ලැබෙන්නේ අභූත චෝදනා නැත්තේ එයා වැරදි කාම සේවනය කරලා නෑ නේද එතකොට එහෙමනම් කර්ම කර්මඵලයි සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා පිළිගන්නේ මිත්‍යා දෘෂ්ටිකයා පිළිගන්නේ මොනවද වෙන දේවල් අපල පලාපල කර්ම කර්මඵල පිළිගන්නේ නැහැ ඊළඟට අම්මා කියලා කෙනෙක් නැහැ තාත්තා කියලා විශේෂ කෙනෙක් නැහැ මෙලව කියලා කියලා එකක් නැහැ පරලොව කියන එකක් නැහැ ඕපපාතික උපතක් නැහැ නේද ඊළඟට මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ ආන් ඒකට කියනවා මොකක් කියලාද මිත්‍යා දෘෂ්ටිය කියලා මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ කවුද අසත්පුරුෂයාට මිත්‍යා දෘෂ්ටිකයා කියන්නේ කාටද අසත්පුරුෂයාට එහෙනම් ඔය වැරදි දෘෂ්ටි තියෙන කෙනා මොන කෙනාද අසත්පුරුෂයා ඇසුරු නොකළ යුතු කෙනෙක් එහෙනම් කවුරු හරි අම්මා කෙනෙක් නැහැ තාත්තා කියලා කෙනෙක් නැහැ මෙලෝ පරලෝ නැහැ ඉන්නකම් කාලා බීලා ඉන්න මැරි වුණාම මොනවා වෙයිද අපි දන්නේ නැහැ කවුද දන්නේ බුදු කෙනෙක් පහළ වුණාද කියලා ඕපපාතික උපතක් නැහැ ඔය බොරු එහෙම කියනවා නම් එයා කවුද අසත්පුරුෂයා එයා අසත්පුරුෂයා ඊළඟට අසත්පුරුෂයා කියන්නේ කාටද අසත්පුරුෂයා කියනවා මිත්‍යා සංකල්ප තියෙන කෙනාට මොනවා තියෙන කෙනාටද මිත්‍යා සංකල්ප තියෙන කෙනාට නේ ඒ කියන්නේ සම්මා සංකල්ප නෑ එයා තුල තියෙන හිංසා සහගත සිතිවිලි එයා තුල තියෙන හිංසා සහගත සිතිවිලි අවිහිංසාව නෑ එයා තුල තියෙන්නේ අත්හැරීම නෙවෙයි එයා තුල තියෙන එක්කාසු කිරිල්ල නේද නෙක්කම්ම සිතිවිලි නෑ අත්හරින දේවල් නෑ ගොඩ ගහනවා ඔන්න දන් දෙන්නේ නේද ඊළඟට එයා හිංසා සහගත සිතිවිලිමයි තෙන් සම්මා සංකල්ප නැ මිත්‍යා සංකල්ප තෙන් ආන් ඒකේනා කවුද මිත්‍යා සංකල්ප තියෙනවා නම් එයා අසත්පුරුෂයා මිත්‍යා සංකල්ප තියෙනවා නම් කවුරු තුල හරි එයාට කියන්නේ කවුද අසත්පුරුෂයා එහෙනම් කෙනෙක් තුල සම්මා සංකල්ප නැත්තම් මිත්‍යා සංකල්පනම් තෙන් නේද එයා මොන ගණේටද වැටෙන්නේ අසත්පුරුෂ ගණේට වැටෙනවා නේද නෙක්කම්ම සිතිවිලි නැ අත්හරින සිතිවිලි නැ ගොඩ ගහන සිතිවිලි තියෙන ඊළඟට අවිහිංසා සිතිවිලි නැ තියෙන හිංසා සහගත සිතිවිලි නේද මේ විදිහට එයාගේ සිතිවිලි ඔක්කොම කොහමද මිත්‍යා සිතිවිලි මිත්‍යා සංකල්ප එතකොට එයා මිත්‍යා සංකල්ප තියෙන කෙනෙක් නම් එයා කවුද අසත්පුරුෂයෙක් දැන් එහෙනම් ඔබට මැන්න හැකිද නැද්ද ඔබ
තම තමන්ව මැනගන්න බැරිද? එහෙනම් ඕන් තට්ටු දානවා නම් ළඟ කෙනාට කොනිත් වෙනවා නම් ටුක් කරනවා නම් අනේ දෙන්න දෙකක් ඇත්නම් ගහන්න බයින්න හිතෙනවා නම් හිංසා කරන්න හිතෙනවා නම් නේද? ලෝභයි නම් අත්තරින්න හිතෙන්නේ නැත්නම් දෙනවා ආය ගන්නවා දෙනවා ආය ගන්නවා අත්තරින්න හිතෙන්නේ නැහැ. ඊළඟ හිංසා සහගත හිතවිලිමයි තියෙන්නේ. අනේ වැටෙන්නේ නැහැ හැප්පෙන්නේ නැතම අන හිතවිලි තියෙනවා නේද? ඕකුන් හොඳක් වෙන්න එපා. දැන් මේක තේරෙන්නේ නැති නිසා කියලා දෙන්න. නේද? හිංසා සාගත හිතවිලි කිව්වම අනේ අපි ගාව නැහැ. එදකොට ඕකුන්ට හේන හත වැඩි අප්පෝ අපි කීවතාවක් කියලා තේනවා. නේද? ඈ හැඳි ගෑවිලා යන්න ඕනේ. අම්මෝ ඕක නම් කියලා ඇති තෝගය. පැහැදිලි කරපුවාමනේ තේරෙන්නේ. නේද? එතකොට අන්න හිංසා සහගත සිතෙවිලි නේද? එතකොට එයා මිත්‍යා සංකල්පවලින් යුක්තයි. මිත්‍යා සංකල්පවලින් යුක්ත කෙනා කොයි පුරුෂයාද? අසත් පුරුෂයා. එයාට කියනවා අසත් පුරුෂයා කියලා. දැන් තේරුවොත් එහෙම පිටණී ඉන්න කට්ටේ ඈ අටම ඔක්කොම පැහැදිලි කරලම තෝරමුනේ. දේශනාව ඉවර වෙලා තෝරමු. සත්පුරුෂයෝ මේ පැත්තට යන්න, අසත්පුරුෂයෝ මේ පැත්තට යන්න කිව්වොත් එක පැත්තක් හිස් වෙයිද නැද්ද? ඈ එක පැත්තක් හිස් වෙනවා. ඒක පැත්තක් උඩ නේද? එහෙමද නැද්ද? එහෙම වෙයි. එයි දැන් සත්පුරුෂ නම් චුට්ටක් හරි නේද ඇත්ත පිළිගන්න ඕනේද නේද? ඒකනේ. එහෙනම් ඕන්න හොඳම වැඩේ තමයි දේශනාව ඉවරලා බෙදන්න ඕනේ කට්ටේ දෙපිලකට. සත්පුරුෂෝ මේ පැත්තට, අසත්පුරුෂෝ මේ පැත්තට. සත්පුරුෂයින්ට තෑගි දෙනවා කියලා. තෑගි ටික ආපහු ගෙනියන්න එනවා. දෙන්න කෙනෙක් නැති ගානයි. නේද? කොහෙන් හරි අපි අහු වෙනවනේ. නේද? මොකකට හරි ආව වෙනවා එක්කෝ මිත්‍යා දෘෂ්ටියට. එහෙම නැත්නම් මිත්‍යා සංකල්පවලට. දැන් බලමු ඊළඟට මොනවද? මිත්‍යා වාචා. මොනවද මිත්‍යා වාචා කියන්නේ? බොරු කියනෝ. කේලම් කියනෝ. පරුස වචන කියනෝ. හිස් වචන කියනෝ. ආඩුම ගානේ පයින් යනකොට කකුල ගලේ හැප්පුණ ගමන් මොනවද කිව්වේ? සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නමෝ බුද්ධාය. ඔහොමද කිව්වේ? නෑනේ. නේද? හොඳ වචන තමයි අපි කිව්වේ. එහෙනම් මිත්‍යා වාචාද නැද්ද? පරුස වචන කියවුණාද නැද්ද? කියවුණා. අපි ගෙදර ඉන්න කාලේ අපි බයයිනේ එහෙම යන්න රැට. ඉතින් අපේ මාමලා මොකද කිව්වේ? ඔය හොල්මන් තියෙනවා කිව්වා කොහෙද? මිනි පිටණිය ගාව. දැදී මිනි පිටණිය ගාවේ යන්න බයයි අපේ. ඉතින් මාමලා බෙර කියනවා බය වෙන්න ඇති ක්‍රම තියෙනවා. මොනවද? හොඳ කුණුහරුප ටිකක් කියාගෙන යන්න කිව්වා. යක්කු බය වෙනවා කිව්වා. අපිත් ඉතින් මාමලා කියපු දේ අහලා මොකද වුනේ? කුණුහරුප කියාගෙන ගියා. බලපුවාම දැන්නේ තේරෙන්නේ අපි කරලා තියෙන අසත්පුරුෂ වැඩ කියලා. බොරු කිව්වද නැද්ද? ඇයි අර අවුරුදු උත්සවේ ලොකුම බොරුව තරඟට ඉදිරිපත් වුණාම අසත්පුරුෂ වැඩ වුණාද නැද්ද? වුණානේ නේද? ඊළඟට අම්මලා බොරුවට අහු වුණාද නැද්ද? අහු වුණානේ. ඔන්න බබෝ බිලියෙනවා අඬන ළමයි අල්ලනවා කිව්වා. බිල්ලෝ ආවෙත් නැහැ. අඬන ළමයි ඇල්ලුවෙත් නැහැ. බොරුවේ ස්වභාවය මොකද්ද? කෙනෙක්ව රවට්ටන එකනේ. දැන් පොඩි එකා රැවටුණාද නැද්ද? රැවැට්ටුවා. අම්මලාට තිබුණනේ ලස්සන ඇත්තක් කියන්ටනේ. ලස්සන ඇත්ත තිබුණා. අම්මලා කිව්වේ නේද?
දරු නැලවිලි කියලම නිවන් දකින්න තිබුණා. කෝ අපේ අම්මලා නිවන් දැක්කේ නෑනේ. ඒවා කිව්වේ නෑ දරු නැලවිල්ලට. නේද? මොනවද? තියෙන්නේ ලස්සන ගාථා. නේද? ආ, ඒවා කියවනම් අම්මලා දෙව්ලොව. දැන් වැඩි එහෙම කිව්වේ නෑනේ. බොරුමයි කිව්වේ. ඊළඟට ඕ මොකක් හරි වටිනා දෙයක් පුතා අතට ගත්තා. දැන් ඉතින් තව චුට්ටකින් බිම දාලා බිඳිනවා. දැන් මොකෑ කළේ? දැන් මේ කොල්ලව රවට්ටන්න එපේ. මොකද කරේ? ආන් හපුය කිව්වා. ගත්තා. දැන් බොරු කිව්වද නැද්ද? කිව්වා. දැන් මිත්‍යා වාචාද නැද්ද? මිත්‍යා වාචා. අසත්පුරුෂද නැද්ද? උඩෙක්කි ඉඳන් අසත්පුරුෂ. නේද? ඊළඟට ඉස්කෝලෙට දාන්න අර සහතික හැදුවේ නැද්ද? නැති පදිංචි දාලා. ආ, එතකොට පුංචි කාලේ ඉඳලම අසත්පුරුෂට ඉගෙනවද නැද්ද අම්මා? තාත්තා ඉගෙනවනේ. එහෙනම් බොරුව අසත්පුරුෂ වැඩක්. කේලම් කිව්වද නැද්ද? ඒක නෙමේ මම මේ ඔයාලගේ හොඳටයි කියන්නේ. දූ ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳ නැද්ද? අනේ අර යසාගේට ඉගෙන ගන්න දුව. ඒක කඩන්න ඕනේ වට කේලම කිව්වා කියලා අම්මගේ දුවගේ සමගිය බෙන්දා. දැන් ඉතින් දුව දකින ගානේ අම්මා බයිනවා. දැන් කෙල්ලට පාඩම් කරගන්න වෙන්නේ නෑ. අල්ලපු ගෙදර ඉඳලා බලාගෙන සතුටනවා. හරි, පත්තු කරලා තිබ්බා විතරයි එයාලා පිදුරු දාගෙන පත්තු කරගන්නවා. කේලම වැඩ කරා. සමගියෙන් හිටපු අය බිඳුණා. නේද? අසත්පුරුසයිද නැද්ද? අසත්පුරුස වචන. නේද? පරුස වචන කිව්වා. හිස් වචන කතා කළා. නේද? නාට්‍ය ගැන, චිත්‍රපටි ගැන, කාපුවා ගැන, රට රාජ්‍ය ගැන තොරතෝන්තියක් නේතෝ කතා කරනවා. මේවා හිස් වචන. දෙතිස් කතා. අන්න ඒවා සත්පුරුෂ වචන. එහෙමනම් කවුරු හරි බොරු කියනවනම්, කේලම් කියනවනම්, පරුස වචන කියනවනම්, හිස් වචන කියනවනම් එයා සම්මා වාචාවලට දයිති, මිත්‍යා වාචාවලට. මිත්‍යා වාචා. මිත්‍යා වාචා කවුරු හරි තුල තියෙනවා නම් එයා අසත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එයා අසත්පුරුෂයෙක්. නිකම් බුදුරජාණන් වහන්සේ මටම කියලාද මන් දන්නේ? මං ගැනමද මන් ද මේ කියලා තියෙන්නේ? අපි තුලට මේක තේරෙන්නේ නැද්ද? තේරෙන්න ඕනේ. එහෙනම් කෙනෙක් තුල මිත්‍යා වාචා තියෙනවා. එයා සත්පුරුෂයෙක් කියනවා. ඊළඟට මිත්‍යා කම්මන්ත. ඒ කියන්නේ මිත්‍යා කර්මාන්ත තියෙනවා. ක්‍රියා තියෙනවා. සත්තු මරනවා, හොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. හරි වැඩේනේ. අම්මලා ඔක්කොම අසත්පුරුසයි. සත්තු මැරුවානේ. ළමයි නලවන්න ගිහිල්ලා මදුරුව මැරුවද නැද්ද? උකුණු මැරුවද නැද්ද? කූඹි මැරුවද නැද්ද? සත්තු මැරුවද නැද්ද? මැරුවා. ප්‍රාණඝාතය කළොත් ඒක අසත්පුරුස ගතියක්. හොරකම් කළොත් අසත්පුරුස ගතියක්. වැරදි කාම සේවනය කළොත් අසත්පුරුෂ ගතියක්. මම නෙවෙයි කියන්නේ, කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ. සත්පුරුෂයා ගැනයි අසත්පුරුෂයා ගැනයි කියලා දෙනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් මිත්‍යා කම්මන්තේ ඉන්නවා නම්, මිත්‍යා ක්‍රියා කරනවා නම්, සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, වැරදි කාම සේවනය කරනවනම් එයා අයිති කොයි ගොඩටද? අසත්පුරුෂයා කෙනෙකුට. අසත්පුරුෂයා. දැන් මේ වහලා අසත්පුරුෂයෝ තරහ ගන්න ඕනේ නැ.
මොකද්ද කරන්න ඕනේ? අනේ ඉතින් මංගාවත් පොඩි පොඩි අසත්පුරුෂකම් තියෙනවා තමයි. ඉඳ හිට මාත් ඔහෙ මදුරුව දෙන්නේ තුන් දෙනේ මරනවා තමයි. ඉඳ හිට මාත් අසත්පුරුෂ වෙනවා තමයි. අද ඉඳලානම් සත්පුරුෂයෙක් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්න එක නේද කරන්න ඕනේ? නැතු ආයේ හාමුදුරු ඇවිල්ලා අපි අසත්පුරුෂයෝ 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 කියලා ගියා කියලා හිතන්න ඕනද? නෑ, ඒකත් අසත්පුරුෂ ගතියක්. ඉතින් එහෙම හිතුවොත් නේද, ඒකත් අසත්පුරුෂ ගතිය නේද? ඊට පස්සේ මිත්‍යා ආජීවය, වැරදි දිවි පැවැත්ම. ඕන් සමහරව ඉන්නවා කොහොමද? ගඩොල් කුඩු දාලා මිරිස් විකුණනවා. ගස් ලැබු ඇට දාලා ගම්මිරිස් විකුණනවා නේද? ඕන් වතුර ගහලා බර වෙන්න සමහර දේවල් විකුණනවා. නැති ගුණ කියලා විකුණනවා නේද? ඕන්න මොකද වෙන්නේ? මිත්‍යා ආජීවේ, වැරදි දිවි පැවැත්ම. එයාලා කවුද? එයාලා අසත්පුරුසයි. එයාලා අසත්පුරුසයි. මිත්‍යා ආජීවයෙන් යමෙක් ඉන්නවද එයාලා අසත්පුරුසයි කියලා බුදුරජාණන්ස දේශනා කරනවා. ඊළඟට මොකද්ද තියෙන්නේ? මිත්‍යා වායාමය, වැරදි උත්සාහය. මොකද්ද මිත්‍යා වායාමය කියන්නේ? උපන් අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහ කරන්නේ නැහැ. උපන්නේ නැති අකුසල් උපදින්න නැති වෙන්න කටයුතු කරන්නේ නැහැ. ඊළඟට උපන් කුසල් වැඩි දියුණු කරන්නේ නැහැ. ඉපදුනේ නැති කුසල් උපද්දවන්නේ නැහැ. එයාලා මොන කට්ටියද? මිත්‍යා වායාමේ වැරදි. මෙයාලා මොකද කරන්නේ? උපන් අකුසලී වැඩි දියුණු කරනවා. ඉපදිච්ච නැති අකුසල් අලුතෙන් උපද්දනවා. උපන්න කුසලී පුරුදු කරන්නේ නැතුව ඉන්න චූටි හරි කුසලයක් උපන්න නම් ඒක ආයෙ කරන්නේ නැහැ. උපන්නේ නැති කුසල් කවදාවත් කරන්නේ නැහැ. ආං මිත්‍යා වායාමය නේද? ආං ඒ අය අසත්පුරුසයි කියන්නේ. එහෙනම් ඕන කවුරු හරි ඉන්නවා උපන්න කුසලයක් තියෙනවා. මොකද්ද උපන්න කුසලේ? බණ අහන්න එනවා. තමා තුළ තියෙන ඉපදිච්ච කුසලයක් තමයි බණ අහන්න එනවා. ඕන බණ අහන එක නවත්තනවා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? ඉපදුන කුසලේ වැඩි දියුණු කරලා නැහැ නේද? ඕන කවදාවත් භාවනා කරපු නැති කෙනෙක් ඉන්නවා. ඉපදිච්ච නැති කුසලයක් තියෙන කෙනෙක් ඉන්නවා. මෙයා කවදාවත් ඒකට උත්සාහ කරන්නේ නැහැ. ඒක මිත්‍යා වායාමේ. ඊළඟ ඕන කෙනෙක් සත්තු මරනවා. දැන් සත්තු මරන එක වැරදි වැඩක් නේද? උපන්න කුසල අකුසලයක්නේ. මෙයා මේක නවත්තන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට උපන්න අකුසලේ ප්‍රහාණය කරන්න ගානක් නැහැ. ඒකට මිත්‍යා වායාමය කියනවා නේද? ඊළඟ ඉපදිච්ච නැති අකුසල් තියෙනවා. ඕන හොරකම් කරලා නැහැ කෙනෙක්. දැන් මෙයා කරන්න ඕනේ හොරකම් නොකර ඉන්න එකනේ. ඒත් මෙයා ගානක් නැහැ. නොකරපු වැරදිත් කරනවා. ඉපදිච්ච නැති අකුසලුත් ආය ආය උපද්දනවා. අන්න මිත්‍යා වායාමය. මේකෙනා කවුද? අසත්පුරුෂයා කියනවා. ඊළඟට මිත්‍යා සතිය. කය ගැන සිහියකුත් නැහැ. වේදනාව ගැන සිහියකුත් නැහැ. හිත ගැන සිහියකුත් නැහැ. දහම ගැන සිහියකුත් නැහැ. මෙයා තුළ වෙන වෙන දේවල් ගැන තමයි සිහිය තියෙන්නේ. තමන්ගේ කය පවතින හැටි ගැන සිහියක් නැහැ. තමන්ගේ විඳීම් ගැන සිහියක් නැහැ. දැන් තියෙන්නේ දුක් විඳීමක්ද, සැප විඳීමක්ද, දුක් සැප රහිත විඳීමක්ද, ඒව ගැන සිහියක් නැහැ.
ඊළඟට එයාගේ හිත ගැන සිහිය නැහැ. රාග සිතක්ද, ද්වේෂ සිතක්ද, මෝහ සිතක්ද? එයාට ගානක් නැහැ. තරහ ගියාදවත් දන්නේ නැහැ. තමා තුල දැන් රාගය තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. සිත ගැන සිහියක් නැහැ. මිත්‍යා සතිය. ඊළඟට දහම් පද ගැන සිහියක් නැහැ. බණ පද දන්නේ නැහැ. සිහියක් නැහැ. නේද? අන්න මොන සතියද? මිත්‍යා සතිය. මිත්‍යා සතියක් තියෙන කෙනා කවුද? අසත්පුරුෂයා. මිත්‍යා සතියෙන් ඉන්න කෙනා කවුද? අසත්පුරුෂයා කියලා දේශනා කරන. ඊළඟට මිත්‍යා සමාධියෙන් ඉන්න. මිත්‍යා චිත්ත ඒකාග්‍රතාවයෙන් ඉන්න. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, ඊට ඉහළ ධ්‍යාන වඩලා නැහැ. ඕන හිත එකඟ වෙනවා වෙන වෙන විදිවලට. ඕන රූපවාහිනිය දිහා බලාන ඉන්නවා. හිත හොඳට එකඟ වෙනවා. දැන් මේක මොන එකඟතාවයක්ද? සම්මා සමාධියක්ද මිත්‍යා සමාධියක්ද? මිත්‍යා සමාධියක්. ඇයි? එතන තියෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන නෙවෙයි නේද? සම්මා දිට්ඨිය තුල පිහිටලා නැති සමාධියක්. ඒතකොට ඒක මිත්‍යා සමාධියක්. ඕන සමහර වැවුදි හැ බලාගෙන හිටපුවම හිත එකඟ වෙනවා. සමහරු දියැලි දිහැ බලාගෙන ඉන්නවා හිත එකඟ වෙනවා. ඒවා සම්මා සමාධියට අයිති නේව මොනවද? මිත්‍යා සමාධි. ඒවා නිවන පිණිස උපකාරී වෙන්නේ නෑ. ඒ හිතේ එකඟ බව ආර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන්නේ නෑ. ඒකයි මිත්‍යා සමාධි කියන්නේ. ආන් ඒ මිත්‍යා සමාධිය තියෙනවා නම් ඒ අයත් අසත්පුරුසයි. එහෙනම් ඔය බලන් ඉන්නකොට හිත එකඟ වෙනවද දන්නේ නැනේ. නිකන් ආව කෙනෙක් දන්නේත් නැහැ, ගියාද දන්නේත් නැහැ, කෑවද මතකත් නැහැ. හොඳට හිත එකඟ වෙලා නේද? ඒවා මිත්‍යා සමාධියද නැද්ද? මිත්‍යා සමාධි. කෙනෙක් තුළ මිත්‍යා සමාධිය තියෙනවා නම් ඒ කෙනා කවුද? අසත් පුරුෂයා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. චිත්ත ඒකාග්‍රතාවේ මිත්‍යා විදිහකට ලැබිලා තියෙන. හරි විදිහට නෙවෙයි. අසත් පුරුෂයා කියන්නේ. ඕන්න බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් මිත්‍යා දෘෂ්ටියෙන් නම් ඉන්නේ, කෙනෙක් මිත්‍යා සංකල්ප වලින් නම් ඉන්නේ, කෙනෙක් මිත්‍යා වාචා වලින් නම් ඉන්නේ, කෙනෙක් මිත්‍යා කම්මන්තයෙන් නම් ඉන්නේ, කෙනෙක් මිත්‍යා ආජීවයෙන් නම් ඉන්නේ, කෙනෙක් මිත්‍යා වායාමයෙන් නම් ඉන්නේ, කෙනෙක් මිත්‍යා සතියෙන් නම් ඉන්නේ, කෙනෙක් මිත්‍යා සමාධියෙන් නම් ඉන්නේ. ආන් ඒ කෙනා අසත්පුරුෂයා කියලා කියනවා. අසත්පුරුෂයා කියන්නේ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි අසත්පුරුෂයාටත් වඩා. අසත්පුරුෂයා කියන්නේ කාට? අසත්පුරුෂයාටත් වැඩියෙන් ඉන්නවා අසත්පුරුෂේ. අසත්පුරුෂයාටත් වඩා වැඩි අසත්පුරුෂේ ඉන්නවා කියනවා. ආන් ඒ කෙනා කවුද කියනවා. මහණෙනි ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා, එයා වැරදි දෘෂ්ටියෙනුත් යුක්තයි කියනවා. වැරදි සංකල්පනාවෙනුත් යුක්තයි කියනවා. එයා වැරදි වචනවලිනුත් යුක්තයි කියනවා. එයා වැරදි කාය කර්මවලිනුත් යුක්තයි කියනවා. එයා වැරදි දිවි පැවැත්මකිනුත් යුක්තයි කියනවා. එයා වැරදි උත්සාහයකිනුත් යුක්තයි කියනවා. එයා වැරදි සිහියෙනුත් යුක්තයි කියනවා. එයා වැරදි චිත්ත ඒකාග්‍රතාවයකිනුත් යුක්තයි කියනවා. ආන් ඒ කෙනා වැරදි ඥානයකිනුත් යුක්තයි කියනවා. මම දැන් ඕන්න නිදහස් කියලා වැරදි ඥානයක් තියෙනවා. මම දැන් නිවන් දැක්කා කියලා වැරදි ඥානයක් තියෙනවා. නිවන් දැකලා නැතුව
නිවන් දැකලා කියලා විමුක්තිය ලැබලා නැතුව විමුක්තිය ලැබුවා කියලා මොකද වෙන්නේ? වැරදි ඥානයක් තියෙනවා කියන. ඒ වගේම මොකද වෙන්නේ? ඔව් වැරදි විමුක්තියකුත් තියෙනවා කියන. එයාට වැරදි ඥානයකුත් තියෙනවා වැරදි විමුක්තියකුත් තියෙනවා කියන. එහෙනම් අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අමතරව තව දෙකක් එකතු වෙනවා කාටද? අසත්පුරුෂයාටත් වඩා වැඩි අසත්පුරුෂ ගතියෙන්. මොනවද? වැරදි ඥානයයි වැරදි විමුක්තියයි තියෙනවා නම් කාට හරි. ආන් ඒ කෙනා අසත්පුරුෂයාටත් වඩා වැඩි අසත්පුරුෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. දැන් ඕන සමාහට මතකද දේවදත්ත කියවනේ මම දැන් බුදු වෙලා ඉන්නේ කියලා නේ. බුදු බව පැතුවනේ නේ. ගෞතම බුදුරජාණන් සේව නැති කරලා බුදු වෙන්න අදහස් කළානේ නේ. දැන් අසත්පුරුෂද නැද්ද? අසත්පුරුසයි නේ. දැන් එහෙනම් අපිට බැරිද අපි සත්පුරුෂද අසත්පුරුෂද කියලා හොයාගන්න? හොයාගන්න පුළුවන් නේ. ආයේ කවුරු අධිහා වඩපිට බලන්න ඕනේ නෑ. පැත්තකටලා ඉඳගෙන කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ලොකුවක් අය පුතත් අසත්පුරුෂයෙන්. අපේ අර පුංචම්මගේ පොඩි දුවත් අසත්පුරුෂයිනේ. එහෙම කියලා හොයන්න දෙයක් නෑ. තම තමා ගැන හොයාගත්තා නම් හරි. තමා තුලින් දකින්න තියෙන. මම වැරදි දෘෂ්ටියෙන්ද ඉන්නේ? මම වැරදි සංකල්පනාවලින්ද එන්නේ? මම වැරදි වචන පාවිච්චි කරනවද? මම වැරදි ක්‍රියා කරනවද? මම වැරදි දිවි පැවැත්මකින්ද ඉන්නේ? මම වැරදි වෑයමක් දරන කෙනෙක්ද? මම වැරදි සිහියකින්ද ඉන්නේ? මට වැරදි චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවද කියලා බලනවා. ආ තියෙනවා නම් මම ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට අසත්පුරුෂේ තම. මට වැරදි ඥානයක් තියෙනවද? මට වැරදි විමුක්තියක් තියෙනවද කියලා බලනවා. ඕන් තියෙනවනේ. එතකොට මොකද වෙන්නේ? අනේ මං අසත්පුරුෂයින්ගෙත් අසත්පුරුෂයා ගණයට අයිති කියන තමාටම බැරිද මැනගන්න? තමා තුලින් දකින්න පුළුවන් නේ. මේ මොහොතම බැරිද මැනගන්න? මේ මොහොතම මැනගන්න පුළුවන්. ආයේ ගෙදර ගිහිල්ලා පොතක් අරගෙන එකින් එක ලියලා හැම බලන්න ඕනේද? එහෙම බලන්න දෙයක් නෑ. දැන් හෘද සාක්ෂිය තීන්දු කරලා ඉවරද නැත්? හෘද සාක්ෂිය තීන්දු කරලා ඉවරයි. ඇත්තටම බලාගෙන ගියාම ගෞතම බුදුරජාණන්සේ දේශනා කරපු හැටියට මම නම් අසත්පුරුෂෙමයි. අනේ මම නම් අසත්පුරුෂ නෙවෙයි කියන දැන් දන්නවද නැත්? තම තමන් දන්නවා. ආයෙ විදිපස්ස බලන්න දෙයක් නැහැ. කො අපේ මිනිස්සයා බලාගෙන ගියම මේ මිනිස්සයා අසත්පුරුෂෙන්නේ කියලා හොයන්න ඕනේ නැහැ. තම තමන් බලාගත්තාම ඇති නේද? ඊළඟට එහෙනම් අසත්පුරුෂයා කවුද කියලත් දැන් දන්නවනේ. අසත්පුරුෂයාගෙත් අසත්පුරුෂයා කවුද කියලා දන්න. අසත්පුරුෂයාගෙත් අසත්පුරුෂයා. අසත්පුරුෂයාටත් වැඩි අසත්පුරුෂයා කවුද කියලා දැන් ඔබ හොඳට දන්නවා. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා, මහණෙනි සත්පුරුෂයා කියන්නේ කවුද? සත්පුරුෂයා කියන්නේ කවුද? සත්පුරුෂයා කියන්නේ මහණෙනි මෙහිලා ඇතැම් පුද්ගලෙක් ඉන්නවා කිය. එයා නිවැරදි දෘෂ්ටියෙන් යුක්තයි කියන. සේවා කටයුතු වල විපාක තියෙනවා. පින්පව් කියලා දෙයක් තියෙනවා. කර්මඵල කියලා දෙයක් තියෙනවා. පුද පූජාවන්ගේ විපාක තියෙනවා. අම්මා කියලා කෙනෙක් ඉන්නවා. තාත්තා කියලා කෙනෙක් ඉන්නවා. මෙලොව කියලා දෙයක් තියෙනවා. පරලොව කියලා එකක් තියෙනවා. ඕපපාතික සත්වයෝ ඉන්නවා. අපාය කියලා වෙනම එකක්.
පෙරේත ලෝකේ තිරිසන් ලෝක අපා අසුර ලෝක කියලා වෙනම එකක්. ඊට පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කියලා වෙනම තැන් තියෙනවා. ඕපපාතික උපදින ලෝක තියෙනවා කියලා ඔන්න යා විශ්වාස කරනවා. ඊළඟට මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. අන්න යා සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඒ වගේම තවත් එයා විශ්වාස කරනවා දුක කියලා ආර්ය සත්‍යයක් තියෙනවා. දුකේ හට ගැනීම කියන එකක් තියෙනවා. දුක නැතිවීම කියන එකක් තියෙනවා. දුක නැති වෙන ප්‍රතිපදාවක් මේ ලෝකේ තියෙනවා. ඕන එයා විශ්වාස කරනවා. දැන් එයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. ඊළඟට සම්මා සංකල්ප වලින් යුක්තයි. නෙක්ඛම්ම සංකල්ප, අවිහිංසා සංකල්ප, අව්‍යාපාද සංකල්ප. එයා තුල තියෙනවා අත්හැරීමේ සිතෙවිලි. එයා තුල තියෙනවා හිංසා සහගත නැති සිතෙවිලි. එයා තුල තියෙනවා තරහ නැති සිතෙවිලි, මෛත්‍රී සහගත සිතෙවිලි. අන්න මොකද වෙන්නේ? ඕ එයා සම්මා සංකල්පයෙන් යුක්තයි. එයා සම්මා වාචාවලින් යුක්තයි. බොරු කියන්නේ නැහැ. හිස් කේලම් කියන්නේ නැ, පරුස වචන කියන්නේත් නැ, හිස් වචන කතා කරන්නේත් නැ. ඕන සම්මා වාචාවලිනුත් යුක්තයි. ඊළඟට සම්මා කම්මන්තේනුත් යුක්තයි. යා කවුද, කොහොමද? එයා සත්තු මරන්නේත් නැ, ජීවිතයේ උදෙසාවත් සත්තු මරන්නේ නැ, එයා හොරකම් කරන්නේත් නැ, බඩගින්නේ මලත් එයා හොරකම් කරන්නේ නෑ, එයා වැරදිකාම සේවනය කරන්නේ නෑ. ඊළඟට ඕන් එයා සම්මා කම්මන්තෙන් යුක්තයි. ඊළඟට එයා සම්මා ආජීවේනුත් යුක්තයි. වැරදි වැඩපිළිවෙලක් නෑ, වැරදි දිවි පැවැත්මක් නෑ එයාට. එයා ඉන්නවා හොඳට. එයා හරියටම ඇත්ත කියනවා. බොරු ගුණ කියන්නේ නෑ. හරියට කියනවා, හරියටම අයිනවා. එයා වැරදි දිවි පැවැත්මක් නැහැ. ඊළඟට එයා සම්මා වායාමේනොත් යුක්තයි. උපං කුසල් එයා වැඩි දියුණු කරනවා. ඔන්න අද පන්සිල් අරන් ඉන්නවා. හෙට උපෝසතේ ගන්නවා. ඉඳ හිට දසසෙලොත් ගන්න. ඔන්න උපං කුසලේ වැඩි දියුණු කරනවා. සිල්ගත්තු කෙනා භාවනත් කරනවා. ඕන්න කුසලේ උපදිච්ච ටික ටික වැඩි දියුණු කරනවා. ආන්න උපං කුසලේ වැඩි දියුණු කරනවා. උපන්නේ නැති කුසල් උපද්දවනවා. ඉපදිච්ච අකුසල් ප්‍රහාණය කරනවා. ඉපදිච්ච නැති අකුසල් ඉපදෙන්නේ නැති වෙන්න කටයුතු කරනවා. එයා තුළ සම්මා වායාමය තියෙනවා කියනවා. කෙනෙක් ඉන්නවා කියනවා එයා තුළ සම්මා සතිය තියෙනවා කියනවා. කය ගැන සිහිය තියෙනවා කියනවා. වේදනාව ගැන හොඳට සිහියෙන් ඉන්නේ කෙනා. හිත ගැන හොඳට සිහියෙන් ඉන්නේ කෙනා. ඕන් දැන් මගේ හිතේ රාග සිතිවිල්ලක් ඇති වුණා. ඕන් දැන් මගේ හිතේ ද්වේෂ සිතිවිල්ලක් ඇති වුණා. දැන් ඕන් මගේ හිතේ මෝහ සිතිවිල්ලක් ඇති වෙලා තියෙන්නේ. මේක මට යහපත පිණිස පවතින්නේ නැහැ. ඕන්න මොකද වෙන්නේ? ආ සිත ගැන හොඳට සිහියෙන් ඉඳලා අවශ්‍ය කටයුතු පිළියම් යොදනවා. ඕන්න යා සම්මා සතියෙන් එන්නේ කිය. ඊළඟට යා පළවෙනි ධානයේට, දෙවෙනි ධානයේට, තුන්වෙනි ධානයේට, හතරවෙනි ධානයේට, රූපාරූප ධානවලට හිත දියුණු කරනවා කියන. දැන් එයාගේ හිත එකඟ වෙනවා. චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. සම්මා දිට්ඨිය තුල හටගත් චිත්‍ර ඒකාග්‍රතාවයක් තියෙනවා. එයාට සම්මා සමාධියක් තියෙනවා කියන. අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය යා තුල වැඩිලා තියෙනවා කියනවා. ආන් එයා සත්පුරුෂයා. එයා කවුද? සත්පුරුෂයා කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. කවුද සත්පුරුෂයා කියන්නේ? සම්මා දිට්ඨියෙන් ඉන්න, සම්මා සංකල්පයෙන් ඉන්න, සම්මා වාචාවෙන් ඉන්න, සම්මා කම්මන්තයෙන් ඉන්න, සම්මා ආජීවයෙන් ඉන්න, සම්මා වායාමයෙන්, සම්මා සතියෙන්, සම්මා සමාධියෙන් යමෙක් ගත කරනවද ජීවිතේ, ආන් ඒ කෙනා කවුද? සත්පුරුෂයා කියන. ඊළඟට
බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක් ඉන්නවා කියනවා සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂ සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂ කෙනෙක් ඉන්නවා කියනවා ඒ කවුද ඒ තමයි මහණෙනි මෙහිලා ඇතම් පුද්ගලෙක් ඉන්නවා කියනවා එයාට සම්මා එයාට නිවැරදි දැකීමක් තියෙනවා කියනවා නිවැරදි දෘෂ්ටියක් තියෙනවා කියනවා එයාට නිවැරදි සංකල්පනාවක් තියෙනවා කියනවා නිවැරදි කල්පනාවකුත් තියෙනවා කියනවා ඒ වගේම එයාට නිවැරදි වචනත් තියෙනවා කියනවා එයාට නිවැරදි කායික ක්‍රියාවක් තියෙනවා කියනවා එයාට නිවැරදි ආජීවයකුත් දිවි පැවැත්මකුත් තියෙනවා කියනවා එයාට නිවැරදි වෑයමකුත් වීරියක් උත්සාහයකුත් තියෙනවා කියනවා එයාට නිවැරදි සිහියකුත් තියෙනවා කියනවා එයාට නිවැරදි සමාධියකුත් තියෙනවා කියනවා ඊටත් එහා ගියපු නිවැරදි ඥානයකුත් තියෙනවා කියනවා එයාට නිවැරදි ඥානයක් තියෙනවා ඒ වගේම එයාට නිවැරදි විමුක්තියකුත් තියෙනවා කියනවා එයා තමයි මහණෙනි සත්පුරුෂයින්ටත් වඩා සත්පුරුෂයා එයා තමයි කවුද සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා කියන්නේ එයාට කවුද රහතන් වහන්සේ රහතන් වහන්සේටනේ සම්මා දිට්ඨිය සම්මා සංකල්පය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන මෙන්න මේ 10ම තියෙන කාටද රහතන් වහන්සේට එහෙනම් රහතන් වහන්සේ කියන්නේ කවුද සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයාට කියනවා කවුද රහතන් වහන්සේ කියලා. ඒතර රහත් වෙලා නැතුව කවුරු හරි රහත් කියනවනම් ඒක සම්මා ඥානයකුත් නෙමෙයි සම්මා විමුක්තියකුත් නෙවෙයි. රහත් වෙලා නැතුව රහත් කියනවා. එතකොට ඒක සම්මා ඥානයක් නෑ එතන සම්මා විමුක්තියක් නෑ. එයා කවුද? අසත්පුරුෂයාටත් වැඩි අසත්පුරුෂයා කියනවා. කෙනෙක් ඉන්නවා රහතන් වහන්සේ කෙනෙක් වෙලා ඥානෙත් තියෙනවා. සම්මා විමුක්තියක් එයාට තියෙනවා. එයා රහතන් වහන්සේ කෙනෙක්. එයා දන්නවා මම රහත් සියලු කෙලෙස් නසලා ඉපදීම ෂේ කරලා බඹසර වාසය සම්පූර්ණ කරලා කලයුත්ත කරලා ඉන්නේ කියලා එයා දන්නවා. එයාට ආයේ උපතක් නැහැ කියන්නේ එයා පැහැදිලිවම දන්නවා. එයා දන්නවා එයා මහරහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. එයා කවුද? සත්පුරුෂයින්ටත් වඩා සත්පුරුෂයා. ඕන දැන් ඔබට තේරුණාද? අසත්පුරුෂයා කවුද? අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා කවුද? සත්පුරුෂයා කවුද? සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා කවුද කියලා තේරුණාද? තේරුණානේ. එහෙනම් යමෙක් සත්පුරුෂද නැද්ද කියලා තමා තුලින්ම දකින්න බැයි. තමා තුලින්ම දකින්න පුළුවන්නේ ඕපනයිකයිද නැද්ද මේ දහම? ඕපනයිකයිනේ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා දැන් මේක බලාගන්න බැරිද? මම සත්පුරුෂද අසත්පුරුෂද කියලා බලාගන්න පුළුවන්. එහි පස්සිකද නැද්ද දහම? එහි පස්සිකයිනේ. ඒ දහම අකාලික නැද්ද? ඒදත් සත්පුරුෂයා අසත්පුරුෂයා හොයාගත්තේ හොම්. ආදත් සත්පුරුෂයා අසත්පුරුෂයා හොයාගන්නේ මෙහෙම. අනාගතෙත් සත්පුරුෂයා අසත්පුරුෂයා හොයාගන්නේ ඔහොම. අකාලිකයිද නැද්ද දහම? අකාලිකයි. ඊළඟට සන්දිට්ටිකද නැද්ද? දැන් විනාඩි 30-40කට ඉස්සෙල්ලා ඉඳගත්තු ඔබ, පැයකට එකහමාරකට ඉස්සෙල්ලා ඉඳගත්තු ඔබ දන්නේ නැද්ද මම දැන් සත්පුරුෂයෙක්ද නැද්ද කියලා? මේ දැන් තේරුණානේ. තේරුණා. දැන් නැගිටෝලා බෙදුවොත් එහෙම හොයාගන්න බැරිද?
බොරුවට හිටියොත් ඒකත් අහපුරුෂ ගතියක් නේද? නෑ නෑ මං සත්පුරුෂ ගුණේ ඉන්නව කොහොම හරි කියලා හිටියොත් ඒකත් මොකක්ද? අසත්පුරුෂ ගතියක් නේද? එහෙමනම් පින්වත්නි සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා හොඳට වැටහෙනවද නැද්ද? වැටහෙනවා. එහෙනම් අකාලික සම්දිට්ටිකයිද නැද්ද? මේ වෙලාවෙම හොයාගන්න පුළුවන්. සම්දිට්ටිකයිනේ. ඊළඟට මනාකොට දේශනා කරලා නැද්ද? සත්පුරුෂයා කවුද කියලත් හොඳටම දේශනා කරලා තියෙනවා. අසත්පුරුෂයා කවුද කියලත් හොඳටම දේශනා කරලා තියෙනවා. ආය අඩුපාඩු නෑ. හොයන්න වෙන කිසිම දෙයක් නෑ. බැරි වෙච්ච අඩු ගානේ අල්පයක් නෑ. සියල්ලම දේශනා කරලා තියෙනවා. සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද? සත්පුරුෂයාටත් වඩා සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයාටත් වඩා අසත්පුරුෂයා කවුද කියලා. එහෙමනම් ඔබට හිත පහදවා ගන්න බැරිද? ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන. එහෙනම් ඒ දහම අවබෝධ කරපු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරලා සම්මා ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරපු සත්පුරුෂ මහරහතන් වහන්සේලා, සත්පුරුෂයින්ටත් වඩා සත්පුරුෂ මහා සංඝරත්නය ගැන හිත පහදවා ගන්න බැරිද? හිත පහදවා ගන්නට පුළුවන්. අනේ උත්තමයෝ සත්පුරුෂයින්ටත් වඩා සත්පුරුෂයෝනේ කියලා හිත පහදවා ගන්නට පුළුවන්. ඊළඟට ඒ සත්පුරුෂයින්ටත් වඩා සත්පුරුෂයෝ බිහි කරන දහම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨයිද කියලා හිත පහදවා ගන්න බැරිද? ඒ ගුණ දැකලා හිත පහදවා ගන්න පුළුවන්. මේ එක දේශනාවෙන් සංඝ ගුණ, දහම් ගුණ, බුදු ගුණ තුනම ගැන පහදින්ට බැයි. සංඝයාගේ ගුණත් මේකේ දේශනාවේ තියෙනවනේ. ඊළඟට ධර්මයේ ගුණ නැද්ද? එහෙම් පිටින්ම තියෙනවා. බුදුරජාණන්සේගේ ගුණ නැද්ද? මේ දේශනාව තුල දැක්කහමත් බුදුරජාණන්සේ සම්මා සම්බුද්ධද නැද්ද? මේවා කාගෙන් අහලවත් කියපුවා නෙවෙයි, තමා තනියම අවබෝධ කරලා දේශනා කරපුවා. සම්මා සම්බුද්ධද නැද්ද? සම්මා සම්බුද්ධයිනේ. එහෙනම් බුදු ගුණ නැද්ද මේ දේශනාවේ? දහම් ගුණ සංඝ ගුණ මේ දේශනාවෙන්ම අපිට හිතාගන්න පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම සත්පුරුෂයෝ වෙන්ට, සත්පුරුෂයින්ටත් වඩා සත්පුරුෂයෝ වෙන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේම වාසනාව, ශක්තිය, ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු.